අපි කතා කර කර ඉන්නේ 9014 තරංග පරාවර්තන හා වර්තන. ගිය සතිය අපි ආලෝකය පරාවර්තන ඉවර කළා. හැබැයි ඒකේ අර අන්තිමට තියෙන උපකරණ දෙකක් දාලා ඒ දෙක කියා දුන්නේ නැහැ. මොනවද උපකරණ දෙක? බලන්න පිටුව අංක කීයද කියලා. पिटू अंक हेट नमय अच्छुपति अच्छुपति हेट नमे पेटल मुखा तीन उपकरण मैंने मे वगे त्रिकोणाकार मुख्य नाम हदानी कन्नाडी पटी तुना कन्नाडी कैली तुना पड़ी तीर तुना मे समपाद त्रिकोण किन्न विधि तीयला निर्माण हदलामी कड़कारी कड़क मेक दाना मेकट दाने पास हईकरा क्या बल बल कट अरे रूपे आड़ती प्रतिबिंब वेम मेके नम नम बहुरू पेक्षट मातृका क्रियागम की बहुरूपेक्ष समपाद त्रिकोण किन्न विधि कन्नाडी क्या तो सेट कर मैं पत्ता रिदी गाबू पत्त में कन्नाडी पाटी तू ना पॉलिथीन क्या पॉलिथीन क्या
प्रतिबिंब गणना प्रयोजन मुखद प्रयोजन मैं बहुपेक्ष प्रयोजन निर्माण प्रयोजन प्रयोजन किसी में वैडक नेतर हर किसी में वैडक नेता पुटवती आगे ना मेरे करको करको बल बल इटी है मुखद विनोदात्मक उपकरण विनोदात्मक उपकरण मेके सतपाक प्रयोजन हरि मेक होता है मीसूट वेडने मेहम एलिए वाड़ेलाउट मेक उदर अल्लाह मेहम करको करको बल बल इटी है विनोदात्मक उपकरण विनोदात्मक उपकरण विन प्रयोजन मेती है तन कामी तल दर्पण तीन नाको तल दर्पण समान प्रमाणये समान प्रमाणये तल दर्पण पाटी तुना पटिकवे हिंदी तल दर्पण पटि तुना समपाद त्रिकोणयक आकारय समपाद त्रिकोणयक आकारय तबा
බහුරූපේක්ෂයක් සාදාගත හැකිය. මෙය විනෝදාත්මක උපකරණයකි. මෙය විනෝදාත්මක උපකරණයකි. प्रयोजन उपकरण परीक्षे तलदर्पण सब उपकरण परीक्षे अभी एक मुखा बया අච්චපතේ පිටු අංක 69 69 දාලා තියෙනවා පරීක්ෂයක රූපයක් බලලා ඉන්න 69 69 බලන්න වතුර තියෙනවා මූදේ වගේ පේන්නේ ඊනසෝ උඩට ඔහු දාලා තියෙනවා කෑල්ල आदि बल परीक्षा करीक्षा सबमरीन उपकरण सबमरीन को उपकरण एक सबमरी उड़न
परीक्षा कर प्रयोजन परीक्ष सब परीक्ष එතකොට මේකේ මේ ගොඩ බිම නම් බංකරයක ඉඳලා බංකර් කියන්නේ බංකරයක ඉඳලා බලන්නත් මේක තමයි යදන්නේ පොළොව යට බංකරයක් හදාගෙන ඉන්නවා පොළොව මත පිට වෙන්නේ මොකද කියලා මේකෙන් බලපෙන්න इंग्लिश नाम लिया මේ ලකුණු කියනවාද ලකුණු කියන්න වාරි වාරි ලකුණු හම්බුණාය ටීචර් 79 දුල්මි 79 අය හොඳයි 79 කියද්දී 80 නේ ඒක හොඳයි හායි लखन හොඳයි හොඳටම හොඳයි. යශාර විද්‍යාව හරි ලේසියිනේ. විද්‍යාවට ආස නිසා ලේසියි. ආ ආස නිසා. වර්කෝම කට්ටුන් නැරේ උළු ඉඳලම සම්බන්ධ වුණා නේද? මගෑරුනේම නෑ. ඔව් ටීචර්. तल दर्पण देखा बाधिता अंदर इवर आई नहीं तो अर्थ उत्साह इवर ना
යශාරා මෙත්මිනී 89 89 යයි හොඳයි 89 දෙකක් කියවනේ දුන්නේ 89 යයි කියවනේ ඒ ටීචර් 79 79 89 යරේ 98යි කිව්ව හොඳයි ලකුණු හොඳට තියෙන්න ලකුණු ඔයවනම් වැඩි කරගන්න ඕනෙත් නෑ ඔය ගාන තියාගෙන යනවනම් හොඳටම ඔය ලකුණු ගන්න රැකගත්තොත් හොඳටම වැඩි කරගත්තේ නැතත් කමන්නේ ලකුණු ඔය ගන්න තියාගෙන යන්න හරි අමාරු ගොඩාක් මහන්සි වෙන්න වෙන 80 ගණන් 90 ගණන් රැක ගන්න දැන් එතකොට මේක හරි ඉවරයි අපි මේක වාක්‍ය දෙකකින් ඉවර කරමු ළයාගමු පරීක්ෂය बंकर एक बंकर बोलो बंकर बंकर एक हो सब मैरीन एक सीट सायन नाल बयान ना दे सब मैरीन एक सीट पिटत निरीक्षण किरीम उपकरण मेहि तल दर्पण कबली देखा योदा एत निरीक्षणे किरीमट यदा गन्ना उपकरणे मेहि तल दर्पण केबली देखा यदा है टीचर बंकर हदाने कोहमद बंकर हदाने बोलो आठ लोग वाला कारण विनोद से हमारे गेवाला खदागन इन्ना समार बंक पोलो याट कामरे खदल पुडिंज लगे कदाल पयान बेली वेन हदिसी एकड़े हैंगी रहती है आरक्षित पक्का में पोलो याट इन्ना गिला हितने एत्ता कोटा दें अप्पी एत्ता नीं आलोके बलांग हंड ध्वनि धनी क्या ने साथ दे धनिया आलोके आगे तमाई क्यों हुए
මොකhari වැදුනහම ආලෝකයේ දර්ශන දර්ශයක් වැදුනහම මොකෝ වෙන්නේ අපි ඒකට වචනයක් කියවෝ පරාවර්තනය වෙනවා කුලින්දු ඒ වගේ තමයි හඬත් හඬත් මොකhari වැදුනහම ආලෝකයේ වගේ පරාවර්තනය වෙනවා ධනියත් පරාවර්තනය වෙනවා එතකොට සමහර වෙලාවට අපි මොකක් හරි කිව්වා මෙන්න ඒක ආපහුව ඇහෙන කොහෙද එහෙම ඇහුනේ කියන ඔබට දෝංකාරයේ කියන කොහෙද එහෙම ඇහුනේ විත්ති හතරකින් වට වෙච්ච තැනක ඔව් කොහෙද හරි ඒක ඇහිලා තියනවද එහෙම දෝංකාරේ දෝංකාරේ පිළිමල අධ්‍යක්ීමක් තියනවද නෑ කාටවත් කියපේ ගන්න බැහැ ඈ අශාරා බින්ගේවල් වල ආ බින්ගේවල් වල ඔව් බින්ගේවල් වල තියෙන අධ්‍යක්ීමක් තියෙනවද අශාරා නෑ එමෙ මෙතර නම් මේ අපේ ගෙවල් එහා කන්දක් තියෙනවා අපේ මේ ගෙදර ඉඳලා මොකක් හරි කිව්වහම් ටිකකින් ආයේ ඒක මැහැ අම්මේ කිව්වතේ අම්මේ කියලා ආයේ ටිකකින් ආයේ ඇහැ ඒ කියන්නේ මේ වැදිලා ආපහු එනවා. ඒකට අපි කියනවා දෝංකාරය කියලා. හරි? දෝංකාරයක අධ්‍යක්ීමක් නැත්නම් ඒක තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. රුහ බාන්න නැති ගෙදරක ඔව් රුහ බාන්න නැති ගෙදරකත් ඒක වෙනවා. අලුතෙන් හදපු ගෙවල් වලත් තියෙනවා ටිකක් රන් රන් ගන්න ගතිය. එතකොට අපි මේ කතා කරන්න හදන්නේ ධනිය පරාවර්තනය වෙන එක. මම මොකක් හරි කිව්වම ඒක අධ්‍යක්ීම නෑ මට හිතෙන්නේ ඔයගොල්ලන්ට මේ තියෙන්නේ මම මේ අඳින කන්දක් හරි ගලක් හරි දැන් මෙතන ළමෙක් ඉන්නවා මේ ළමයා කිව්වා කෑ ගැහුවා ඒක මෙහෙම යනවා ඒ හැම ගිහිල්ලා මේ කන්ද වදිනවා වැදිනවා මේ පැත්තට ගිහිල්ලා ආපෝ මේ පැත්තට එනවා එතකොට අපි කියනවා ධනිය පරාවර්තනය වෙනවා ඒ සද්දේ කියපු එක ආපෝ වෙනවා එතකොට කියනවා ධනිය පරාවර්තනය වෙලා නිසා තමයි ඒක වෙන්නේ මේ සංසිද්ධියට කියන්නේ දෝංකාරය කියලා දෝංකාරය කියපු එක ආපෝ වෙනවා දෝංකාරය මේ සංසිද්ධිය කියන්නේ දෝංකාරය දැන් පොඩි චිත්‍රයක් අදගෙන අපි මේක එක එක කියලා ලකුණු කරන්න හදයි. මේක අපි කියනවා බාධකේ ගලක් කන්දක් මිත්‍යක් මොකක් හරි එහෙම එකක් තියෙනවා බාධකය. මේ ආපහු වැඩිලා ඉන්න. බාධකයක් කියන්නේ මොකද කන්දක් ගොඩ නැගිලා පිටියක් වගේ එකක්. කන්දක් පිටියක්. නැත්තම් ගලක් වෙන්නත් පුළුවන්. ගලක්. එයාගේ ඕනම දෙයක් වෙන්න පුළුවන් තුනක් ඕනේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. දැන් අදගෙන કોઈ රූප සැපරන්නේ වැඩිලා එනවා ආපහු.
दूर गमन करना की राहला मीटर क्या मीटर मित्र मित्र मेरा किन्ना मेला मैया अम्मे कह गए होते अम्मा इन मेन मित्र मैंने मैं आता है दूर मीटर तो उसी हाथ ली हाथ किलोमीटर एक मीटर की है तो किलोमीटर एक मीटर की है दाहाई दाहाई किलोमीटर एक मीटर दाहाई मन तो गाड़ी का दिग्गज मैंने मेतन मैं किलोमीटर या कहती अम्मा इन अम्मा किलोमीटर या कहती एक मीटर दाह मैं कथा हाडट धनियट ग्रागणी नो तपर एक अन्न पुलवा मीटर तुलसिया अतलिया मीटर तुलसिया अतलिया कहते हैं कि तब पर एक यार मैं आप बात करी कथा करो तब में किया ना तब पर एक दिया ना मैं आप मीटर तुलसिया अतलिया यह ना मंग वहाँ ने मैं अम्मा इन्हें किलोमीटर या कहती मैं आईएं कह रहा हूँ अम्मा तो कुत्तर वेला आओ के तो पास से तुम्हें पूता कथा करने कहे तापर तुम लोग डर पास से तापर तुम लोग तापर तीस तापर की एक डर पास से तुम से आतली ऐसे आना है मेरे तो ना मीटर कैडुअर मैं का तूने टक कैडुअर मीटर तुम से मीटर तुलसी मंगार मन की हंड्रेड तपरे मीटर तुलसी अतली हाँ क्या ना
मान ले बस आलोके मिचर दुनिया आलोके वे गए दुनिया वे गए देख मिया भाई मेरे उष्णते बल पैवाते ना सेंड के डांस बिंदु वेगी तुलसी अति हाई यान अमक मैं तो ताबर उष्णते देव तुलसी हतली है ध्वनिया हतली है क्या मिनिस्
එකක් හරිද දැන් උත්තර කියන්න බලන්න තත්පරයක් තුන දෙවිය කොච්චර යනවාද හේෂණ නවන්නේ සෙන්ටිමීටර් 17ක් 40යි මීටර් දශහරා මෙට් මිනි කීයද කියන්නේ 340යි මීටර් තත්පර එකක් තුල තත්පරයකට මීටර් කීයක් යනවාද කියක් යනවාද හේෂණ නවන්නේ 340යි मीटर दशमेकोत्तरवा दसम दशमेकाई दहा मेटर तपरे दशमेकट दहा मीटर एक यान में तो नहीं इंदला में टेंट है में तो नहीं इंदला में टेंट है मीटर दाह हटा दूर है ना यहाँ अगर इंदला तेरुंगा ने का तीन हाथ ने का नहीं में तो नहीं इंदला में टेंट है मीटर दाह हटा दूर है ना और ना हाँ ना याना में तो नहीं मैं आ गया है वो मीटर दाह हटा क्या रहा गिहिंग कांदे वादी ना वेदीला වෙලාව කොච්චර ගිහිල්ලා ඉංග්‍රීසියෙන් පහ මෙයා කතා කරාම මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම එනවා මීටර් 34ක් වෙලාව කොච්චර ගිහිල්ලා
තත්පර වෙලාව කොච්චර ගියද? මීටර් 34ක් යන වෙලාව කොච්චර යනවද? මීටර් 34ක් යන වෙලාව කොච්චර යනවද? මේ තියෙන විතර වෙලාවද? තත්පර කොච්චරක් යනවද? दसम एकना දැන් අම්මේ කියපු එක මෙහෙම ගියා මෙහෙම වැදිලා ආයෙනකොට මෙයාගේ කනේ අර මුල අම්මේ කියපු එක නෑ ඇයි දශම එකක් වෙලාවන කනේ තියෙන්නේ දැන් ඒක මේ කියලා දැන් මෙයාට ආයෙත් මොකක්ද ඇහෙන්නේ ආයෙත් ඇහෙනවා අම්මේ කියනවා අන්න ඒකට අපි කියනවා දෝංකාරය කියලා කියපු එක ආපහු ටිකකට පස්සේ ඇහෙනවා හේතුව තමයි මේ බාධකයේ වැදිලා ආපහු එනවා දැන් ඕගොල්ලෝ ගෙදර කතා කරනකොට ඉතින් දෝංකාරයක් වෙනවද ගෙදර අපි කතා කරනවානේ ඕනතරම් ඒක දෝංකාරයක් වෙන්නේ නැනේ මොකක් ඒක අධ්‍යයන ගොඩක් දුර නැති නිසා ඒකනේ ඕගොල්ලන්ගේ ගෙවල් වල බිත්ති අතර දුර 17ක් තියෙනවද මීට मीटर दाहता थी ना नहीं ये तो मीटर दाहता कोगला ने मुल गेवो आती है ना तेरे मीटर दाहता ये तो कोटे मीटर दाहता दूर नहीं ये हिंदा आप ही किया नहीं का ये वेले में परावर्तन है वेला है ना ऐहो ना तो वेना में देखा क्यों नहीं रंगने का ना तेरी बको हाने यार मुल की अपुए का तेरे ना තත්පර දශමක පහුවලා හෙවනොත් විතරයි දෙකක් විදියට ඇහෙන. හරි නැත්නම් ඉතින් ඒක ඇහෙන්නේ නැහැ. එතකොට අපි දැන් ලියලා ඔතෙන්ට ලියාගමු. මෙතෙන්ට වෙනකන් ගාන හැදුවා. එම නිසා දෝංකාරය ඇතිවීම සඳහා ध्वनिया निपद वेन स्थानीय आतर අවම දුර කියවෙන්න ඕනේ මීට 17ක් 17යි එම්විය යුතු 17යි එම්විය दाहता है ओ टीचर
लोचना की चित्रपटी हॉल मेकतीनो सुनवाशीन मे मेन हॉल मेन हॉल कथा पात्र मेकतीन दी मंकी श्रवणागार वालीन गतिन सुनवाशीमो पलमु एसन हंड पलमु ऐसन हंड मेकी आमट पेर पलमु ऐसन हंड मेकी आमट पेर
ध्वनि परावर्तने हटगा ध्वनि परावर्तने हटगा ऐसीम निस हंड अपे है दिली वीम हंड अपे है दिली वीम प्रति नाद प्रति नाद लेसे हैं दिली प्रतिनादय तीन तेन लिया पहाड़ पहाड़ रोम इलाका तुन दाल प्रतिनादय सिनेमा शाला सिनेमा शाला के चित्रपटी हो सिनेमा शाला देशन शाला श्रवणागार श्रवणागार ऑडिटोरियम के श्रवणागार वेनिए वाए एतिवे දැන් එතකොට මේකට විසඳුම තමයි දැන් මේ प्रतिनादेन चित्रपटिया हॉल के भित्ति अतकाल बाला ना भित्ति को हम दिया चित्रपट हॉल के भित्ति राधु ही नहीं इधर ही से का मगर राधु ही नहीं इधर ये वाह गोरोस हुई अरे कपड़ा रोक रहा ना कली निकाम काटू सीमेंटी वाके भित्ति हमें वो आप एक वाले भित्ति वाके हम दो एक मैदल ने गोरोस कर लगी रालू ही अतकाल बाला ना भित्ति निकाम වැඩ ඉවර කරලා නැති බිත්තියක් වගේ හිතේ. මොකද හේතුව? බිත්තිය හතර මේ මැද්දත් මොකද වෙන්නේ? දෝංකාරය ඇති වෙනවා. දෝංකාරය නෙවෙයි ඇති වෙන්නේ ප්‍රතිනාදය ඇති වෙනවා. හරි. ඒතර ඒ නිසා ඒක බලක්වන්න බිත්ති රළු කරලා තියෙන. චිත්‍රපටි හෝල් එකේ දාලා තියෙන තිර බලන්න. ගොන කළු හයිය තිර දාලා තියෙන. ඊළඟට වහල බලන්නකො වහල උඩ සිවිලිම वाहन सिंधु वाहन सिंधु क्या वाहन सिंधु चित्रपट उड़ते वाहन क्या क्या सिविली मगन क्या तेन
සිදුරු තියලා තියෙනවා. ඇයි? ධනිය මොකක් වෙන්නද? පරාවර්තනය වෙන්නේ නැතුව එළියටම යවන්නේ. හරි? පරාවර්තනය වුණොත් මේ සද්දය ඇහෙන ප්‍රතිනාදේ ඒ නිසා. එතකොට ප්‍රතිනාදේ හරි කරදරයක්. කියන දේක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ ප්‍රතිනාදේ තියෙනවා. ඒ නිසා ප්‍රතිනාදේ වළක්වන්න බිත්තිරලු කරන තිර දාන තිවිලි මේ සිදුරු තියන ඔය වගේ උපක්‍රම ටිකක් යදා ගන්න. එන ලියගමු ප්‍රතිනාදයේ වැළැක්වීම සඳහා එක රළු තිර යෙදී රළු කියන්නේ ගොරෝසු රළු තිර යෙදී දෙක බිත්ති බිත්ති රළු කිරීම රළු කරනගෙන ගොරෝසු කර බිත්ති රළු කිරීම තුන සිදුරු සහිත වහල ආවරණ යෙදී සිදුරු සහිත වහල ආවරණ යෙදී වැනි උපක්‍රම භාවිතා කරයි उदाहरण තිර දැම්මම ඒක නැති වෙනවා. ඔව්. හරි, thank you teacher. තිර දාන්නේ ඒක නැති කරා. නැත්තම් අරක ඇහෙනවනේ. එතකොට දැන් මේ අපේ කනට කොච්චරක් ඇහෙනවද මේ සංඛ්‍යාතයන්? කොච්චරද ඇහෙන ප්‍රමාණය? Hertz 20000. 20 ඇහෙනවා. 20 ඉන්නලා ඇහෙනවා කීයවෙනකන්? 20000. 20000 වෙනකන් ඇහෙනවා. එතකොට ඊට වැඩි ඒව ඇහෙනවද? නැහැ. අඩු ඒව ඇහෙනවද? නැහැ. වැඩි ඒවට අපි නමක් කියනවා. ඊට වැඩි ඒවට කියනවා නමක් මොකද්ද? අති අධි ධවනි. අති ධවනි තරංග. අඩුවේවට නම කියන්නේ බෑ. අඩුවේවට මොකක්ද කියන්නේ? අඩුවේවට අදෝ අදෝ දෙලිතන. එතන මිනිස් කාලේට ඇහෙන්නේ 20යි 20000 අතර විතරයි. වෙන සද්ද ඇහෙන්නේ. හරි. එතකොට 20000කට වැඩි ඒවාට කියනවා අතිධ්වනි තරංග. එහෙම නැත්නම් ඕකට කියන ඉංග්‍රීසි වචනේ ඕගොල්ලෝ අහලා තියෙනවා. Ultrasound කියලා අහලා තියෙනවා. Ultrasound scanning. එතකොට මේ පැත්ත Ultrasound අතිධ්වනි තරංග. මේ පැත්ත මේ අඩු ගන්න මේ ටික විතරයි ඇහෙන්නේ. අනිත් සද්ද ඇහෙන්නේ 20ට අඩු ඒවා ඇහෙන්නේ. හැබැයි විශ්වගත සත්ත්වයන සත්තු ඉන්නවා. මොකද? බල්ලට 20ට අඩු සත්ත්ව ඇහෙන. එතකොට අපි මේකට කියනවා මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව කියලා. ලියාගමු කොතෙන්ද?
මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව ශ්‍රව්‍යතා සීමාව එහෙම නැත්නම් ශ්‍රවණ පරාසය ශ්‍රව්‍යතා සීමාව එහෙම නැත්නම් ශ්‍රවණ පරාසය විස්සිරක් විසිදාහාවේ දැන් ඔය පරාසය එළියට මට මෙතන චුට්ටක් ඉඳ මැදේ උර ඇරි සවෝමේ ගහට කල්ලු කරලා ලියන්න මේ පැත්ත අදෝතනි තරංග 20 20000 මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව එහා පැත්ත අති ධනි තරංග එහෙම නියලා අපි උදාහරණ ලියන්න යන්න शब्द है मारोंगे විසිදාහට වැඩි වෙනවා බල්ලා හාවා ඩොල්ෆින් වවුලා මේ පැත්තර මම ලිව්වා 20ට අඩුනවා බල්ලාටයි අලියටයි ඇහෙනවා ඒවා අපිට ශබ්ද නෙවෙයි උනාට උන්ට ඒවා ශබ්ද අර පැත්තත් අපිට ශබ්ද නෙවෙයි උනාට සත්තුන්ට ශබ්ද මේ 20 20000 මිනිසාගේ ශ්‍රවණ පරාසය ඉතනම අත උසාර ලියාගෙන මට වෙලාව හිතා ගන්න. දෙන්නේ තොන්දනේ කත ඉස්සුවා මම හිතන ඉවරයි කියලා. දැන් හේචම නාගිනේ දැහුවේ කුරුමිණියන්ට ඇහෙනවද කියලා? නෑ ටීචර් මම කවුරු හරි දන්නවද මේ මැසංග නාත්ත ගන්න ටුඩින් පියාමගෙන යනකොට නෑ අහගන්නව මේ මැස නාත්ත ගන්න මේ මැස කොහෙද ඉන්නේ මේ වදවල මේ මැස ඉන්නවා ඊට පස්සේ ඒකේ තව රජිනක් හැදිලා තව ටීම් එකක් හැදෙනවා රජිනක් හැදිලා ටීම් එකක් හැදෙන වෙනම කණ්ඩායමක් ඒගොල්ලෝ දැන් මොකද කරන්නේ මේකේ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ පියාඹගෙන වෙන තැනක් හොයාගෙන යනවා. එතන මීමැස්ස උඩින් දැන් හදයි ඔය අත්දැකීම් හරිය අඩුයි. මේ පරිසර දූෂණයත් එක්ක ඕගොල්ලන්ට මේ අත්දැකීම් නැහැ.
අපි පොඩි කාලේ නම් ගාලේ එනවා සද්දේ මොකද්ද මීයක් යනවා උඩි ආච්චිල සීලගෙන් අහලා බලන්න ඔය තාත්තලා අම්මලා දන්නෙත් නෑ ඕගොල්ලන්ගේ හරි ආච්චිල සීලගෙන් අහලා බලන්න මීයක් යනවා උඩි මිනිස්සු දන්නවා මීයක් යනකොට ගාලේ සද්දයි එක ආල සංඛ්‍යාව හැදිලත් එක්ක පියාඹගෙන යනවා වෙන ගහක වදයක් බඳින්න හරි යනකොට ඔක නවත්ත ගන්න මොකක්ද යනවද කරන්නේ කියනවද කවුරු හරි යකඩ කෑලි දෙකක් එකට ගහන උදර තලයට ගහනවා අලවංගු කෑල්ලකින් ටන් 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 ගහන එතකොට මේ මී මැස ටික පියාඹගෙන යන අය විශ්වාස කරනවද ඒ සද්දේ තියෙන දන ගහක ඇවිල්ලා එක අපිට එක වහලා 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 ඕකල මීවදේ දැකලා තියෙනවද ඔව් ටීචර් ආ එක අපිට එක වහලා 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 මෝලයක් වගේ එහෙනම් මී මැසන්න සද්ද ඇහෙනවද නැද්ද එහෙනම් එහෙමයි මීන මීය නවත්ත ගන්න ඒකට කියන්නේ මීය නවත්ත ගන්නවා කියලා මීය කියන්නේ අර රැජිනත් එක්ක අර යන ටීම් එක කණ්ඩායම කණ්ඩායම කර අතරපද්දනේ නෙවෙයි ඔලිබෝ ටීම් එක වගේ 6 දෙනා නෙවෙයි හරි ඒක යනවා මිලියනයක් විතර ඒවුන් ටික තමයි අර නවත්ත ගන්න දැන් හැබැයි මී වදත් නැහැ මී පැණිත් නැහැ මී වැස්සොත් නැහැ දැන් මොකෙක්වත් නැහැ ඒ ඉඳ ඕගොල්ලන්ට ওই අත්දැකීම මේ හරි අඩුයි හරි සුන්දර අත්දැකීමක් සාමාන්‍ය මාසයකට හමාරකට 100ක් දෙකක් යනවා හරි දැන් එහෙම නැහැ නේද මම නම් දැන් අවුරුදු අනේම අවුරුදු 10කින්වත් ඔය කිරි 100ක් මට යන්නේ නැහැ ඒ ඉඳ මේ අන්න ඒක තමයි කියන්නේ කොමීට සද්ද ඇහෙනවා කියන්නේ මම ඔය උදාහරණේ කිව්වා ආච්චිල සීලගෙන් අහලා බලන්න හරි ඔය කියන කතාව මීයක් නවත්ත ගන්න කොහොමද ආච්චිය සීය කියලා අහලා බලන්න ඒගොල්ල ගියයි ගාන ඒගොල්ල ඒගොල්ලන්ට අදකින් තියෙන එතකොට දැන් අපි කතා කරේ මේ අපේ සෞවිතා සීමා මම ඊළඟට කතා කරන්නේ මේ ධනි පරාවර්තනය අපේ ඒකනේ පාඩම ඕංකාරය සහ ප්‍රතිනාදේ මේ ධනි පරාවර්තනය ප්‍රයෝජනයට ගන්න අවස්ථා ලියාගමු මාතෘකාව ධනි පරාවර්තනය ප්‍රයෝජනයට ගන්න අවස්ථා ධනි පරාවර්තනය ප්‍රයෝජනයට ගන්න අවස්ථා අවස්ථා කීපයක් කතා කරමු බලන්න अल्ट्रासाउंड स्कैनिंग अल्ट्रा साउंड स्कैनिंग के लिए तीन नमः लती ना स्कैन करना क्या ओ आह ये तो कोटा मौका तो मैं स्कैन कर ला करा दें आप ही तो मुको काटारी बाबे कंबेनी ना हरि बाबे कंबेनी ना दें मैं अम्मा टे देना का नॉने हम बेने इन्हें दुए द पुते द किया දැන් ඉස්සරනම් බබා හම්බෙන කම්ම දන්නේ නැහැ නංගියෙද්ද මල්ලියෙද්ද කියලා. හරි. දැන් එහෙම නෙවෙයි. දැන් මේ හම්බෙන්න කලින් දැනගන්න පුළුවන් නංගියෙද්ද මල්ලියෙද්ද කියලා. මොකද්ද කරන්නේ? අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් කරනවා. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් කරාම මොකද කරන්නේ? කීයට වැඩි තරංගද? හර්ට්ස් 20000ට වැඩි. හර්ට්ස් 20000ට වැඩි තරංගයක් ගහනවා. අපි කොහෙද අම්ම බඩේ ඉන්නේ මොකද ඒකට කියන්නේ මොන ආශයද ගර්භාෂයේ ගර්භාෂයේද ගහනවා මොනවද ගහන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ගහලා එන කිරණ වලින් හොයා ගන්නවා නංගියද මල්ලියද කියලා ඉතින් එක ලිංගික ලක්ෂණයක් තියෙනවා ඒකෙන් හොයාගන්නේ නංගියද මල්ලියද කියලා හොයා ගන්න ඒකට අපි කියනවා ප්‍රාථමික ලිංගික ලක්ෂණ කියලා
ප්‍රාථමික ලිංගික ලක්ෂණයක් තියෙන නංගියද මල්ලියද කියලා හොයන්න. ඒකෙන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ගාලා බලන්න. ඒ ඊට අමතරව ඒ බබේ කම්බනින්න ගන්න. ඊට අමතරව ගර්භාෂයේ රෝග. ගර්භාෂයේ කේ කියලා තියෙන. ෆයිබ්‍රොයිඩ් කියලා જાතියක් හැදෙනවා. තව නානා ප්‍රකාර ලෙඩ ඉතින් මිසුත් දිනානේ ලෙඩ. එතකොට ඒව හොයා ගන්න ගර්භාෂය හා සම්බන්ධ ලෙඩ හොයා ගන්න. මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් පාවිච්චි කරනවා. එතකොට ඒක එක ප්‍රයෝජනයක්. දැන් අපි ලියන්නේ අන්න ඒක ලියන. එක දාලා ලියන්න. මේ ලියයවට මොන තරංගද කියලා අති ධනි තරංග සිංහල වචනේ. ඒ වුණාට සිංහල වචනේ කියන්නේ නැහැ කවුරුවත්. ඔක්කොම කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් කියලා තමයි. ප්‍රශ්න පත්‍රයට විතරයි අති ධනි තරංග. හරි. ස්කෑන් කරනවා ඕනි මිස් කියන්න. දැන් ලියා ගන්න. අති ධනි තරංග අතිධනි තරංගය යනු එක දාලා ලියන්න අතිධනි තරංගය යනු කීයද කීයට වැඩිද 20000ට වැඩි 20000යි hz කියන්නේ hertz ධනිය සංඛ්‍යාතය මයින එකකේ hertz hz කියන්නේ hertz හර්ට්ස් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඒ නිසා කැපිටල් H ලියන්න. අතිධනි තරංගය යනු 20000 hz සංඛ්‍යාතයට වඩා වැඩි ධ්වනි තරංග වේ. අතිධනි තරංග ගර්භාෂයේ වෙත යොමු කොට පරාවර්තනයේ වී පැමිණෙන තරංග අධ්‍යයනය කොට ගර්භාෂගත රෝග අම්මල ගන්නවා අන්නක ෆයිබ්‍රොයිඩ් කියයි දිනා ඉතින් බිලි කා දින කොච්චර ගර්භාෂගත රෝග හඳුනා ගැනීම ගර්භණී සමයේදීම දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම සිදු කළ හැකි ඔන්න එක ප්‍රයෝජනයක් තව එකක් කතා කරමු දෙවනි එක අදින්න නැවක් නැවක් කනි නැවක් මම යනි බරබර කරා යනවානේ
පල්ලේ තියෙනවා මෙන්න මෙන්න කෑල්ලක් කෑල්ලක් නෙවෙයි මැෂින් එක. ඒකට කියනවා ප්‍රතිධ්වනිමානය කියලා. ප්‍රතිධ්වනිමානය. මේදී මොදවම් මෙන්දී හරි මුදේ යන්නේ නැව. නැව යන ගඟවලුත් තියෙනවා ඉතින්. වැඩිපුර යන්නේ මොහොතේ. जड़े तुला धनी प्रवेद एक दा सार्सिय हटाई तप्पर एक मीटर ये ना वाते तुल तो वैडी वैगे के याने जाले तुल दे सब दे वैडी आई एक याने वाते तुल दे जाले तुल दे वाते तुल वाते तुल किया ही क्यों बदे वाते तुल किया ही क्यों बदे तप्पर तुंसी हाथली है ये जाले तुले वाते तुले तुंसी हाथली है जो है यकड़े वाला पंद्रह है अरे वाते तुले तुंसी हाथली है एमएससी ने कहे कभी कत्ता करो जले तो एक दस साल से हटा है तब प्रेमीटर या कट तो वो पंद्रह है तब प्रेमीटर ये ना वैडी में वे गई या नहीं मनोहर तो गाने से द्रव द्रव आई कुल दो गाने द्रव आई क्यों बहुत मकात तो वैडी दे गई क्या नहीं जले गाने द्रव आई क्यों बहुत मैं का गाना मैं का द्रव मैं कब आयू बातें तूने बैठी बे गए किंयन बैठी दूर आप क्या अन्य तापरे एक अट गाने आप तूने तापरे एक मीटर पंद्रह हक क्या एक यान किलोमीटर पाँच क्या वात्रे ना किलो मी किलो ने में मीटर एक दस साल से हटा क्या वाते तुले आने तुंसिया हाथली है तुंसिया हाथले ही मिम में आने वाते तुले ईट वैडी वैडी में के क्या यानो जाले तुले ईट अत वैडी वैडी में के क्या यानो गाना देवाल तुले आपका देवाल पंडा है गाना देवाल तुले बैठे ऐसा कर देंगा भी वातु रे ही नहीं ना जाले तुले धनी पे में के एक दा सारसिया है ताई දැන් මෙන්න මේ ප්‍රතිධනිමානයෙන් කරන වැඩේ. මෙයා අරිනවා ධනි තරංගය. ධනි තරංගය කැරියහම මොකද වෙන්නේ ධනි තරංගය? මුහුදු පතුලේ වැදිලා. වැදිලා? වැදිලා මොකක් කරනවා? වැදිනා මෝදු පතර හිල් කරගෙන යනවාද යටට මොකක් කරවද වැදිනා පරාවර්තනය වෙනවා මෝදු පතර හිල් කරන්නේ වැදිලා ආපහු වෙනවා ආපහු ආවම ප්‍රතිධනිමානෙන් ඒ ගිය වෙලාව සතහන් කරගන්න ආපහු වැදිලා දැන් එන මෙතන කෝනර මැසේජ් ආව කික් ගයි उंडी।
आलोके कणाड़ी परावर्तने धनिया परावर्तने नवक पतुले पिहिती नवक पतुले पिहिती मगधे उपकरणे नाम प्रतिध्वनि नवक पतुले पिहिती प्रतिध्वनि मानया मगे प्रतिध्वनिमानयक् मगिन् निकुत्कल प्रतिध्वनिमानयक् मगिन् निकुत्कल ध्वनि तरंगयक् मुहुदु पतुले वेदि मुदपतुले वेदि परावर्तनयवि परावर्तनयवि तत्पर देखकट पासु तत्पर देखकट पासु नेवत ऐसे नैवत ऐसे नाम तत्पर देखकर पास नैवत ऐसे नाम इम स्थान ये इम स्थान ये मुहुदे गैंबूर कोपा मेनद इम स्थान ये मुहुदे गैंबूर कोपा मैंने देखिया ला उत्तरे हादला तो उसे लग गया मैं तो ना तोर तोर तीनों मुहूर्ते जाले तुला धनी प्रवेश मैं तो ना पैट के लिया गन कोयंग हादला तो उसने हदन ध्यान नै हद हदन ध्यान कल्पना कर तत्पर देखा कट पास नवता ऐसे हम स्थान मुहुदे गैंबुराह मकद कुलिंदु संतुज कियाने नशारा सेहादि गाण तुम सर क्यों उत्तरे मत आख्यान हदन देने उत्तरे किया नदी हदन देने
हिमस्ताने मूल दे गमुराहन तत्पर देखा कर पास वापा हुआ है ना परावर्तने वेला पाले वैदी लेवल क्या ने कैसा रहना वाली मदन ने अच्छा वाशे आदि जस्सर है नेत्रिका विशा पुलिंदु दुल्मी रश्मि रुहांसा हिमरु आकांक्षा क्या ने දැන් ආපහු බලන්න එහෙනම් කියන්න නැත්තම් ඕක තියලා මෙහෙ බලලා ලියන්න දෙයක් නැහැ ඕක දැන් මෙතනින් ධනිය නිකුත් කරනවා නිකුත් කරා මේ ධනි තරංගය මේ යන ගිහිල්ලා බෝධිපතේ වදිනවා වැඩිලා ආපහු මෙතෙන්ට එනවා කොච්චර වෙලා ගිහිල්ලාද කොච්චර වෙලා ගිහිල්ලාද मंकी ने कहा बोला था है ना वादे हाँ मंकी तो साथ में था साथ साथ में मकान की भी हाँ साथ साथ पैर देखा कर पास से आप आओ है ना ये तो कौटे वातुरो तुरो दोनिया कौटे का बैग के ये ना वादे साथ पैर एक ना मीटर इतना सारसी है ता क्या तत्पर देखा गिहिल्ला में एन एनाम गंगुरो कोच्चर मैं गंगुरो कोच्चर है ना दें तत्पर देखा गिया क्या ने हास्यित है ने तापर देखा गया क्या ने यान ना तापर किया कि नहीं ना एक काय पाय हाँ पाव एक ना तापर यार एक ने तापर देखा ऐसा कोटा है ना मैं तेरा मुंह ना कोटेर क्या करूँ यान ना तापर यार कि नहीं थी जाले तो ना दोनी पे ये तापर एक मीटर तुमसी हाथली है एक दास साल सी है तो ये वातुरे नहीं वातुरे ने नहीं वाती है नहीं एक दास साल सी है तो ये यान में गिन थी ने तापर आई ये ना मोने का मुझे कच्चर दे मीटर दाहताई हाथ से दी है दर में नवती है ने वातो रे ने दास नम की नवती है ने वातो रे हरि एता कोटा मेता नहीं तनी तारांगा पैन क्या ऐसे बड़े पैन वो पैन ही तो बड़े बड़ी बात है और मैं क्या किया ना वगैरह बोले आपने तो कमान ने पहले तो यार बेचूं नहीं तो पहले अलग ही ने बताया बैठ बैठी हूँ ये तो कौन है मैं के साथ दिया मेरे को चरण ये साथ दिया मैं याना ये मूड बात रहा दिनों मैं दिना दोनों पर आवाज़ तो नहीं देना
मीटर मीटर उपकरण ध्वनि तरंग अध्ययन करूदपत्र गिलीच नैवतीन नव्वल कैंग बलवा मूद गंबुरी मे ललित रंगे पल्लेट मीटर कल्पना कर लो बल हदन गाना लिया नवक नवक प्रतिध्वनि माने की निकुत्कल ध्वनि तरंगया निकुत्कल ध्वनि तरंगया मुहुदपतुले वेदि मोदी
එකයිස් තත්පරයකට පසු තත්පරයකට පසු නැවත ඇසි එම ස්ථානයේ එම ස්ථානයේ මොහොදේ ගැඹුර ගැඹුර කපමල් දැන් ටක් ගාලා කියන්න කියද අත උසන්න අත උසන්න උත්තර දන්න අය තප්පරයකින් ඇහෙනවා එහෙනම් යන්න තප්පර භාගය එන්න තප්පර භාගය එතකොට 1460 මීටර් 730යි මීටර් 730යි මීටර් 730යි ඇයි තප්පරයට ගිහිල්ලා තැවිල්ලා එතකොට ගිහින් තියෙන තප්පර භාගයට ඒ කියන්නේ 1460න් भागे देखें बेदुआ हमारी हास्य दिया किमिंग अदर ना ये गलम पुलवा हुए नौने हेतु है पोते दाल तिये नहीं देख के ना वे मन्ना बोलता अभी ये जाती है कहना कल्पना कराना पुलवा हुए नौने में इतना गाना दाल तिये नहीं में इतना देख के ना चुट्ट करा ध्वनिया पलवनी प्रश्ने कियवन्ने हेशरा अनवन्ने पीछा हरी वर्ग दाने कर ने हतलीस एक पे ने पिटुए दिया ना इरी गहाना एक बी अभी एक भाग संधा एक प्रश्न समग दी अति पिलितुरो अतरीम वादात निवर्दी पिलितुरो तोरण एक दी अति रूप सतहान पतन कोने दाखवा एक एक ए सी पी देख पी सी आर तुन आर सी क्यू हतर क्यू सी डी पतन कोण या කොලින්දුවත උසගෙන ඉන්න කියන්න කොලින්දුව දෙක PCR එක නෙවෙයි නේද දෙක නේද PCR ඔව් ටීචර් PCR උත්තරේ හරි PCR දෙවනි උත්තරේ හැමතිස්සෙම කෝණේ ගන්නේ අභිලම්භයත් එක තමයි ගන්න. එතකොට PCR කියන්නේ පතන කෝණය PCR देवनी प्रश्न कियवन्ने यशारा सिहादि पत्ने कियवन्न कुलिंदु तल दर्पणेकिन सैदन प्रतिबिंब नमति गुणिय तोरन्न एक प्रतिबिंब उड़कुरे देख वस्तु प्रमाण समानवे
තුන ප්‍රතිබිම්බයේ තාත්විකය හතර පාර්ශ්වීය අපවර්තනයේ වී ඇත. තුන ප්‍රතිබිම්බයේ තාත්විකය वस्तु प्रमाण पार्षिक अपवर्तन की सती नोट के बल तल तरफ सैद्र प्रतिबिंब लक्षण प्रतिबिंबे वाम दुन मारुवी मारे पंतर उम तल इवर कणाड़ी अतिया दुन अत දකුණු අත තිබ්බාම බලන්න එන්නේ අම්මට කන්නාඩියේ ඉන්න එකනා තියන්නේ කොයි අතද කියලා කන්නාඩියේ පේන අපේ ප්‍රතිබිම්බේ තියන්නේ දකුණු අතද වම තියන්නේ වම තියන්නේ ඒ කියන්නේ ප්‍රතිබිම්බේ වම දකුණ මොකක් වෙලාද වම දකුණ මාරු වෙලා वम दुन मारवेन होने पार्षिक अपवर्तने भाजने उत्तरे मुखद नोमति गुण यहाँ नोमति गुण नती कहने उड़कुरु तल दर्पण साधन प्रतिबिंबे उड़कुर मनकुर उत्तर तोरा उत्तर की कलपना प्रतिबिंबे उड़कुर वस्तु प्रमाण सामान पेन्नी कन्नाडी वस्तु प्रमाण सतिबिंबे पार्षिक उत्तरे प्रश्न तल दर्पण अक्षर बी पेन हटी अंदी बी
ध्वनि तरंग परावर्तनीय प्रयोजन यदा अवस्था की ध्वनि तरंग शरीर अभ्यंतरीक्षण වෙනද සැල්ලල බාන්න වැඩි ප්‍රතිභාව වෙන්නන්න පුළුවන් ධනි තරංගයකින් බෑ බෑ ඒක වෙන්නන්නේ මොන වගේද සම්මරීනකින් අන්නාඩි වලින් බංකරයක හෝ සබ්මරීනයක සිට පිටත නිරීක්ෂණය කරන්න මොකෙන්ද දර්පණයකින් ඒකත් නෙවෙයි එහෙනම් ශරීර අභ්‍යන්තරය ඇති අවයව බලන්න පුළුවන්ද පුළුවන් निरीक्षण उत्तर उत्तर इतर පාඩම තව උගන්වන කන් සුදු ආලෝකයේ කියා දුන්නේ. හරි. හතර මේ જાතිය පොතක් නම් හැමෝම ගන්නවනේ. මොකද අපි මාර්තු වෙනකොට මේ පොත උගන්වනවා. තුන්වෙනි වාර විභාගයේ වෙනකම්ම මේ පොත උගන්වනවා. එහෙනම් මාස්ටර්ක් පිට නිකන් ඉන්න වෙනවා පොත නැත්තම් අපරාධනේ. ඒ නිසා පොතක් ගන්න රුපියල් 300 ගානයි අපරාධය එක ගන්න. මේ එහෙනම් නවත්තන්න හැදයි. අයිබෝ. අයිබෝ. අයිබෝ වන් ටීචර්. अरे सर नाई गुड नाइट हाय गो एंड टीचर